වැල්මඩුල්ල මැණික් කර්මාන්තකරුවන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු සහ ඒවට ලබා දී හැකි විසඳුම් ඇතුළත් යෝජනාවලියක්ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිරිනැමුණා. මැණික් කර්මාන්තේ ප්‍රවර්ධනය වෙනුවෙන් නවීන තාක්ෂණ යොදා ගැනීමේ සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා පැහැදිලි කළා. අපේ කර්මාන්තේ ඉස්සරහට ගෙනියන්න එතුමා යමක් කිව්වොත් ඒක කරන්න පුළුවන් නම් ඒක කරනවා. එසා බැරි කිසිවක් එතුමා කියන්නේ නැහැ. රුවන්පුරේ විශාල පිරිසක් ජීවත් වෙන්නේ මැණික් කර්මාන්තෙන්. මේ හැමෝම ගාව අඩුම ගාන 200ක් හරි වැඩ කරලා රටට බරක් නොවි රජයට බරක් නොවි තමන්ගේ උත්සාහයෙන් නැගිටින මිනිස්සු ටිකක් රත්නපුරේ ඉන්නේ. ඒ මැණික් කර්මාන්තෙන් රස්සාව තමන්ගේ කරගෙන තව පිරිසකට උදව් කරන ගමන් රැකියාවක් දෙන පිරිසක් රජයේ සේවයේ නෙමෙයි පෞද්ගලිකාංශේ ඔවුන් කන්නේ කටයුත්තට රජයක් හැටියට අපේ ජනාධිපතිතුමා හැටියට ඔබතුමාගේ සහයෝගය ලබලා දෙන්න කියලා ඉල්ලමි. ලංකාවේ තියෙන මැණික් ගල් මදි නම් පිටින් අපි මැණික් ගල් ගෙනල්ලා වෙළඳාමේ මම කේන්ද්‍ර ස්ථානයක් වෙන්න ඕනේ. අපි මෙතන දියුණු කරන්න උවමනයි. අපි ඒකට කැප් වෙලා ඒ උවමනා වැඩසටහන ක්‍රියාත්මක කරන්න මම බැලුවේ. මම දන්නේ මෙතෙන්ට ඒකට එකඟද නැද්ද කියලා. ඒ වැවිලි සමාගම් එක්ක සාකච්ඡා කළා. ඒ යම් කිසි සැලැස්මක් අනුව අපි නම් කරපු ඉඩම් මැණික් කර්මාන්තයටත් වෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ වගේම පරිසරය අනුව අපි වැඩ කටයුතු අවසන් කරාම ආපහු කෘෂිකාර්මී ටික බාර දෙන්නටත් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලම තියෙන්නේ මේ රටේ මැණික් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. ඒ පරීක්ෂණය කරන්න අද තියෙන තාක්ෂණය අනුව සර්වේ එකක් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. අද අපිට කරන්න තියෙනවා ඒක. ලංකාවේ තියෙන මැණික් ඔය ඔක්කොම හංගගෙන වැඩක් නැහැ. මටත් ඔන්න විගහටම මේවා හොයාගෙන රටට විදේශ විනිමය ගේන්නේ. ඒ නිසා ඒ වැඩ කටයුතු අපි කරමු. මට පෙනෙන හැටියට අපි අලුතෙන් හිතන්න ඕනේ මේ කර්මාන්තයට. උවමනා නැති රෙගුලාසිය පැයින් කරමු. අධිකාරියයි පරිසර අධිකාරියයි මුදල් අමාත්‍යංශයයි ඔක්කොම එකතු වෙන්න එක කොමිටියකින් රජයේ ඉඩම් දෙන්න පුළුවන් එක ඔක්කොම එකතු වෙලා එක තැනකින් උවමනා නම් අපි දෙන කාල සීමාව තුලදී අනුමැතිය දෙන්න මැණික් ගන්න ලයිසන් එක දෙන්න. දැන් මාස ගණන් යනවා. ඕක අඩු කරත් ඒකම ඇති වෙන එකක් කරන්න. ඕනෑ කෙනෙක්ට මේ කලාපය තුල ආරම්භ කරන්න විදේශිකයන් ආයෝජනය කරනවා නම් ඒ ලංකාවේ මැණික් ඉඩම් ටික අපි ලාංකිකයන්ට වෙන් කරමු. අපිට පුළුවන් අලුත් කර්මාන්තයක් ඇති කරන්න. ඒ කරන ගමන් පතල්වල වැඩ කරන අපිට අමතක කරන්න බෑ. ඒ අයගේ සුබ සාධනය ගැනත් ඒගොල්ලේ විශ්‍රාමය ගැනත් අපි හිතන්න ඕනේ. අපේ කර්මාන්තය මෙතෙන්ට සීමා කරන්න එපා. වෙනත් රටවල් වලට යන්න. ඒකට එක කාර් එකක් නෙමෙයි කාර් ගෑරේජ් එකක්ම දාගන්න පුළුවන්. නැත්නම් කාර් කම්පැනික් හරි අරගන්න පුළුවන්. ඒක කමන්නේ. මේ වැඩේ ටික ලොකුවට හිතලා අපි වැඩ කරමු. ලංකාව ගැන අපි ලොකුවට හිතමු, ඔබ ගැන ලොකුවට හිතමු, විශ්වාසයක් ඇතුව ඉදිරියට යමු. උවමනා නම් කාර් විතර නෙමෙයි ඔයගොල්ලෝ හෙලිකොප්ටර් අරගන්නත් මම අවස්ථාව දෙන්න. ආයෝජන කලාපේ පටනයක් ලඟදී කොහෙන්ද ආරම්භ වෙන්නේ? ඒක කරනකොට මිනිස්සු බලන ලංකාව. මේක ඇතිකරන්න සමහර පිට ගිහින් මේ බිස්නස් එක කරන්න. අපේ මැඩගස්සනේ එහෙම නෙමෙයි සමාගම හැටියට ගිහින්.